say shut up your mouth. Ways to say be quiet. අපි කෙනෙකුට නිශ්ශබ්ද වෙන්න ඔයාගේ කට බහ ගන්න කෑ ගහන්න එපා. මම මෙතන වැඩ කියනකොට සාමාන්‍ය පොඩි කාලේ ඉඳන් අපි ඉගෙනගත් shut up your mouth. හැබැයි ගොඩක් දේවල් තියෙන එකට කියන්නේ. විශේෂ idioms ටිකක් ඉංග්‍රීසි භාෂාව තියෙන හරිම ලස්සන be quiet. Calm down. Keep quiet. නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්දතාවය රකින්න. මම මෙතන වැඩක් කරන්නේ. ඔයා ලයිබ්‍රේරි වැඩක් කර කර ඉන්නවා. ලයිබ්‍රේරි ළඟ එහෙම නැත්නම් ඔයාගේ ඔයා වාඩිලා ඉන්න තැන කට්ටියක් කෑ ගහනවා. Someone is talking. You are in the library. Shut up your mouth කිව්වොත් එහෙම ඒක එච්චරම අර ට්‍රැඩිෂනල් වේ එක සාමාන්‍ය ඉංග්‍රීසි එක. හැබැයි ස්මාර්ට් විදියට ඔයාට කතා කරන්න පුළුවන්. කඩවහ ගන්න. මම මෙතන වැඩක් කරන්නේ. කොහොමද කියන්නේ? Put a sock in it. 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 Hey, put a sock in it. Put a කඩවහ ගන්නද? මම මෙතන පොතක් කියවගෙන ඉන්නවා. ආ, යහරි කියලා කතා කරන්න පුළුවන්. Put a sock in it. Put a sock in it. හැබැයි මෙතන ඉතින් අපි ගහ ගන්න වගේ කේන්තියෙන් කතා කරන්නේ නැහැ. ටිකක් අපි කරුණාවෙන් මිත්‍රත්වයෙන් තමයි කියන්නේ. Excuse me, put a sock in it. Hey, put a sock in it. පොඩක් නිශ්ශබ්ද වෙනවද? කටවහ ගන්නවද? මම මෙතන වැඩක් කරන්නේ. Right? Cock it. Keep quiet. ඒ වගේම සමාන එක. Keep quiet. නිශ්ශබ්ද වෙන්න. Simmer down. Calm down. Keep quiet. Simmer down. නිශ්ශබ්ද වෙන්න. අපි ගෙදර එනකොට අම්මා කොහෙද ගියේ? රවල්ට කෑවද? ඇයි වා ෆෝන් එක අන්සක නොකරේ? සමහරවිට අපිට ආදරෙන් කතා කරනවා. අත ගොඩක් කියවන්න පටන් ගන්නවා. ඇයි ඇයි වා මොකද අන්සක කරේ නැත්තේ? මොකද ගෙදර ආවේ නැත්තේ? මොකද ඊයරා කොහෙද වාගේ? මේ වගේ කියවන්න ගන්නවා. එකපාරටම කියන්නේ you are tired but mother is talking. අම්මා කතා කරමුනෝ එක දිගටම කතා කරනවා. අපිට කියන්න පුළුවන් එතකොට simmer down. පොඩක් කටවහ ගන්න. මම කියන්න විස්තරේ. පොඩක් ඉන්නක නිශ්ශබ්ද වෙන්නක. Right. ඒ වගේම whine on a kin. People who give opinion. ඒ කියන්නේ ඔයාට ideas දෙන. දැන් අපි හිතමු ඔයා ගමනක් යනවා. ඔයා ගමනක් යනකොට ඔයා පාර අහනවා කෙනෙක්ගෙන්. එයා එක දිගට කියාගෙන යනවා පාර. ඔයාට තේරෙනවා කරගෙන යනකොට පාර කියන එක වැරදි. එයාගේ opinions වැරදි. ඒක ideas වැරදි. People who give opinions. අපිට අයිඩියා දෙන අයට තමයි මේක අපි කියන්නේ. Whine you and kin. Okay. I can manage. I can figure out. හරි හරි. ඔයාකට ගන්න. මම හොයාගන්න. අවුලක් නැහැ. මම හොයාගන්න. Whine you and kin. මේකෙත් කියන්නේ ඔයාගේ කටවහ ගන්න කියලා තමයි. නිශ්ශබ්ද වෙන්න. හරි හරි. ඔයාකට වහ ගන්න. Right? Five down. Cutting expressions. මේක ගොඩාක් අපිට දකින්න හම් වෙන්නේ. British Navy කියන එකක්. ඒ කියන්නේ native speakersලා කතා කරන එකක් තමයි මේ 5 down එකෙන් අපිට කියන්නේ මේක දැක ගන්න පුළුවන් මේ native speakersලා. ඒ කියන්නේ ලංකාවේ වගේ තරක අපි use කරන මේක ගොඩක් අඩුයි. Cutting expressions ඒගොල්ලෝ හමුදාවේ. ඒ කියන්නේ Navy එකේ භාවිතා කරන ප්‍රකාශයක් තමයි මේක. කතා කරගෙන ඉන්නවා. Hey, නිශ්ශබ්ද වෙන්න. අපි විතර වැඩක් කරනවා. මම පොතක් කියවගෙන ඉන්නවා. මම TV ප්‍රෝග්‍රෑම් එකක් බලනවා. ඔයා කටවහ ගන්න. Right? තරහකින් නෙවෙයි මේක කියන්නේ. හැබැයි ටිකක් අධි අවධාරණය කළා කියනවා අපි. කටවහ ගන්න කියලා. Right? ඒ වගේම තවත් ලස්සන එකක් තමයි button up. Button up කිව්වහම button එක දාගන්න වගේ අර්ථිකුත් තියෙනවා. Button up. නිශ්ශබ්ද වෙන්න. Button up. අපි ආදරය කරන කෙනෙකුට කියන්න පුළුවන්. Button up. Right? කේන්තියෙන් කියන්න පුළුවන්. හැබැයි අපි ආදරෙන් පොඩි ළමයෙකුට වෙන්න පුළුවන්. අපේ husband වෙන wife ට වෙන්න පුළුවන්. Girlfriend වෙන්න පුළුවන්. Right? ඒ වගේම zip up. Zip up your mouth. Hey, zip up your mouth. ටික ටික කියවන්න ගන්න. කොහෙද ඔයා ගියේ? කාටද message කරේ? කාටද කතා කරේ? එක ටිකට. අයි ෆෝන් answer නොකරේ. මේ වගේ zip up your mouth. පොඩක් ඉන්න. මං කියන්න. Right? කටවහ ගන්න. Zip up your mouth. Make a idioms ways to say